ඔබ සමහර විට අහලා ඇති සේපාල ඒකනායක ගැන. හරියටම දැනට අවුරුදු 38කට කලින්, ඒ කියන්නේ 1982 දී සිවිල් ගුවන් යානය ගුවනේදී පැහැර ගැනීම නිසා තමයි ඔහු ප්‍රසිද්ධ වුණේ. මේ වගේ සිද්ධියක් ලාංකේය ගුවන් ඉතිහාසයේ සිදු වුණේ පළමු වතාවට. ඒ වගේම අද වනතුරුත් ශ්‍රී ලාංකිකයෙක් අතින් මේ වගේ දෙයක් සිදු වෙලා නැහැ. සේපාල ඒකනායක ඉපදුනේ 1949 ජුනි මාසේ 3 වෙනිදා මාතර දිස්ත්‍රික්කයේ කරතොට කියන ගමේ. පාසල් ගියේ හම්බන්තොට යෝධ කණ්ඩිය විද්‍යාලයට. අවුරුදු 15 විතර නිවසින් වෙන්වන ඔහු කොළඹට පැමිණෙනවා. ඊට පස්සේ 1972 ඔහු ජර්මනියට යනවා. එහෙදී ඔහුට එනා එල්ද්‍රොවන්දි නැමැති ඉතාලි සුරූපිනිය හමු වෙනවා. පසුව ඔවුන් දෙදෙනා විවාහ වෙලා ඉතාලියේ මොඩේනා කියන ප්‍රදේශයේ පදිංචි වෙනවා. 1980 ඔවුන් දෙදෙනාට පුතෙක් ලැබෙනවා. ඔවුන් පුතාට නම තියෙනවා ෆ්‍රී ඒකනායක කියලා. මේ අතරතුරේ සේපාලගේ වීසා එක නැති වෙනවා. ඒ වගේම ඉතාලියේදී වීසා ඉල්ලුවම ලංකාවට ඇවිල්ලා වීසා ලබා ගන්න කියලා ඔහුට පවසනවා. ඒ අනුව ඔහු ලංකාවට ඇවිල්ලා වීසා ඉදුම් කරත් වසර 6ක් ඒ සඳහා බලාගෙන ඉන්න වෙනවා කියලා ඔහුට දැනුම් දුන්නා. ඔහු කිහිප විටක්ම උත්සාහ කරත් වීසා ලබා ගැනීමට ඔහුට නොහැකි වෙනවා. ඊට පස්සේ තමයි ඔහු තීරණය කරන්නේ ඉතාලි ගුවන් යානයක් ඔහුගේ යටතට අරගෙන ඒ හරහා අදාළ ඉල්ලීම කරන්න. ඒ අනුව 1982 ජුනි 30 වෙනිදා ඔහු ඉන්දියාවේ නවදිල්ලියට ගිහිල්ලා එහෙදී ඉතාලියේ ඉඳලා ඉන්දියාව හා බැංකොක් හරහා ජපානය බලා යන අලිටාලියා ගුවන් සේවයට අයත් බෝයිං 747 වර්ගයේ ගුවන් යානයකට ගොඩ වුණා. මෙහි මගින් 300ක් විතර ඉඳලා තියෙනවා. ගුවන් යානය ගුවන්ගත වෙලා අඩි 35,000ක් විතර උසකට ඇවිත් ස්ථායි වුණාට පස්සේ සේපාල ගුවන් නියමුවා වෙත ලිපියක් ඇවුමින් තම ඉල්ලීම ඉදිරිපත් කරා. පළමු ඉල්ලීම වුණේ ඔහුගේ බිරිඳ සහ පුතා බැංකොක් ගුවන් තොටුපළට ගෙනත් දෙන්න කියලා. දෙවැනි ඉල්ලීම වුණේ $300,000 මුදලක් අප්පම් වශයෙන් ලබා දීම. මීට අමතරව ඔහුගේ ලිපියේ සඳහන් වුණා මේ ගුවන් යානය බැංකොක් ගුවන් තොටුපළේ නැවැත්විය යුතුයි, සියලු දොරවල් විවෘත නොකළ යුතුයි සහ සියලු ඉල්ලීම් ඉතාලි බලධාරීන් වෙත වහාම දැනින් දිය යුතුයි කියලා. තවදුරටත් ඔහු තම ලිපියේ සඳහන් කරලා තිබුණා සියලු සන්නිවේදන කටයුතු ගුවන් විදුලි සන්නිවේදන මාර්ගයෙන් පමණක් වෙන්න ඕනි කියලා. ලිපියේ අඩංගුණු භයානකම කරුණ තමයි දැනට ඔහු සතුව ඉතාලියේ නිෂ්පාදිත නවීන බෝම්බයක් තියෙනවා. ඒ නිසා කිසිම හේතුවකින් තමාව මුලා කරොත් යානය සියලු මගින් සමග පුපුරවා හරිනවා කියලා වගේම ඉතාලියේ මොඩේනා නගරයේ සහ වෙනත් නගරයකත් පිපිරීම් සිදු කරනවා කියලා. සේපාලගේ ලිපිය ඇඳුතු විගසම ප්‍රධාන නියම ජියෝර්ගා අමරෝසා ගුවන් යානය අඩි 25,000ක් දක්වා පහතට ගත්තා. ඒ විනාශය අවම කිරීමේ අදහසින් පැහැ කිහිපයකට පසු ඔහු ඉන්නා සිටි පරිදි ඔහුගේ බිරිඳ සහ දරුවත් මුදලත් බැංකොක් වලට ගෙනල්ලා දෙන බවට තොරතුරු ලැබුණා. පැය 30කට විතර පස්සේ ඔවුන් බැංකොක් වලට ආවා. ඊට පස්සේ සේපාල විසින් මගින් මුදල් හැරිය අතර ඔහු ගුවන් යානයෙන් පිටතට පැමිණියා. නමුත් ඊට පස්සේ සේපාලට ගැටලුවක් ඇති වුණා දරුවත් බිරිඳත් ලැබුණු මුදලත් අරගෙන යන්නේ කොහෙටද කියලා. මේ වෙලාවේ තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනිය වුණු මානෙල් අබේසේකර මහත්මිය ඇවිත් ඔහුට ශ්‍රී ලංකාවට යන්න පුළුවන් කියලා සඳහන් කළා. මේ අතර ඉතාලි රජය විසින් ශ්‍රී ලංකා රජයට බලපෑම් කරමින් සේපාලව ඔවුන්ට බාර දෙන්න කියලා ඉල්ලීම් කරා. නමුත් පොදු මතය වුණේ එහෙම කරන්න එපා කියලා. මේ වෙලාවේ ජේ.ආර්. ජයවර්ධන රජය උබතෝ කෝටික ප්‍රශ්නයකට මුහුණ දුන්නා. පස්සේ ගාල්ල පොලිසිය සේපාලව අත්අඩංගුවට අරගෙන වැලිකඩ බන්ධනාගාරගත කරා. මේ අතර සේපාලගේ බිරිඳ සහ දරුවා ඉතාලියට යවන්න ඉතාලි තානාපති කාර්යාලයට පුළුවන් වුණා. සේපාලව අත්අඩංගුවට ගත්තත් ඔහුට විරුද්ධව නඩු පවරන්න අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන එවකට තිබුණේ නැහැ. රජයට සිදු වුණා අලුතින්ම නීති සම්පාදනය කරන්න. ඒක තමයි ලාංකේය ඉතිහාසයේ අතීතයට බලපාන ලෙස සකස් කළ පළමු නීතිය. සේපාලගේ නඩුව නීතිපති වෙනුවෙන් ඉහළ උසාවියේ විනිසුරු නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජේ.ජේ.එස්.ඒ. ඩයස් උපවංශ යාපා ඉදිරියේ විභාග කෙරුණා. සේපාල ඒකනායක වෙනුවෙන් සුප්‍රසිද්ධ නීතිඥ රන්බණ්ඩා සෙනවිරත්න පෙනී සිටියා. යානයේ ප්‍රධාන නියමුවා වුණු අමරෝසා මහත්මයාත් සාක්ෂි ලෙස ලංකාවට පැමිණියා.
නඩු විභාගයේ අවසානයේ සේපාල ඒකනායකට වසර 5ක සිරදඬුවමක් නියම වුණා. සිරගත වෙලා ඉඳපු කාලේ ඔහු විසින් නාට්‍ය නිෂ්පාදනය කරා වගේම ඒවා සිරකරුවන් අතර ඉතා ජනප්‍රිය වුණා. කොහොම වුණත් 1987 වසරේදී ඔහුව නිදහස් වුණා. පස්සේ ඔහු ඉංග්‍රීසි ගුරුවරියක් වූ යසංගනී මදුපාලි සමග විවාහ වුණු අතර ඔවුන්ට දියණියක් සහ පුතෙක් ඉන්නවා. මේ සියලු දෙයින් පස්සේ ඔහු විසින් උට සහ තොට නමින් පොතක් ප්‍රකාශයට පත් කළා. ඔහු දැන් ව්‍යාපාරිකයෙක්. මේ සිටියේ යථාර්ථය වෙන්නේ ඔහු මේ හැමදේම කරන්නේ තමන්ගේ දරුවාටත් බිරිඳටත් තියෙන අසීමිත සෙනෙහස නිසා. එක පැත්තකින් බලනකොට ඔහු යම් අගය කිරීමකට ලක් කළ යුතු පුද්ගලයෙක්. ඒ වගේම 1982 වගේ කාලයකදී ඔහු විසින් මේ ක්‍රියාදාමය ඉතා දක්ෂ ලෙස සංවිධානය කරලා තියෙනවා කියලා පැහැදිලි. එකල පළ වූ පුවත්පත්වලට අනුව ඔහු ලබාගත් මුදල ලංකා බැංකුව විසින් තැන්පැතුවක් විදිහට බාර ගැනීම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. නමුත් පසුව යම් කොටසක් පමණක් ඔහු තැන්පත් කරලා තියෙනවා කියලා වාර්තා වෙලා තියෙනවා. අයිත් මේ වගේ වීඩියෝ එකක් එක්ක හම්බෙන්න අපිව තවමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න මතක් කරන්න එපා. ආයි මේ වගේ වීඩියෝ එකක් එක්ක හම්බෙන්න. සුබ දවසක්.